ජනතා පරමාධිපත්‍ය කියලා දෙයක් තියෙනවා. 1972 නේද අපිට ඒක ජනතා ලැබුණේ. පරමාධිපත්‍ය ජනතාවට හිමි ඒක වෙනස් කරන්න හැකි කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට වාක්‍ය එකතු කළා 1900. ඒකද මේ ඡන්දය කියලා කියන්නේ අපිට? නෑ නෑ ඡන්දය කියන්නේ අපේ ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ කැමැති පක්ෂයට කැමැති පක්ෂයේ මේ අපේක්ෂකයාට කැමැත්ත දෙන එක. පරමාධිපත්‍ය කියන්නේ එතනත් පරමාධිපත්‍ය මටයි ඔයාටයි තමයි මේ රටේ පරමාධිපත්‍ය තියෙන්නේ. සෑම පුරවැසියෙකුටම පරමාධිපත්‍යයි ආයිති. ඔව් ඒක ගැන චුට්ටක් අපි කතා කරමු. දැන් දෙවියන් වහන්සේට තමයි ලෝකේ පරමාධිපත්‍යය. දෙවියන් වහන්සේ ඒ ඒ රටවල්වල තමන්ගේ පරමාධිපත්‍යය දුන්න කිංට. දැන් ප්‍රංශ විප්ලවය වෙලාවේදී කිංව නැති කළා මිනිස්සු බලය ගත්තා. ඒගොල්ලන් තර්කයක් තිබුණානේ ලෝකය නිර්මාණය කිරීමේදී 6 වෙනි දවසේ දෙවියන් වහන්සේ තමන්ගේ සමාන ස්වරූපයෙන් ඉන් හිස් ලයික්නස් මිනිසාව මැව්වා. ඉතින් එහෙමනම් මේ රූසෝලා කිව්වා මොන්ටෙස්කියු වෝල්ටයා. ඉතින් දෙවියන් වහන්සේ තමන්ගේ සමාන ස්වරූපයෙන් මිනිහා මැව්වා නම් දෙවියෝ මිනිහයි සමානයිනේ. ඉතින් එහෙනම් දෙවියන්ගේ දේ මිනිහට පුළුවන් කරන්න. එහෙම කියලා තමයි මේ මිනිස්සුන්ගේ හැඟීම් අවස්සලා වැඩවසම් ඒකාධිපතිත්වය නැති කරලා 16 වෙනි ලොවිය මරලා මාලිගා ගිනි තියලා ඔක්කොම විනාශ කළා මිනිස්සු බලය ලබා ගත්ත පරිසිය. මුලින් අවස්ථාවේ දැන් හැමෝම ඇවිල්ලා මේ විදිහටයි ආණ්ඩු කරන්න ඕන කියලා කිව්වා. ඉතින් ඒ නිසා ජැකොබින්ස් අවුරුදු දෙකෙන් කඩා වැටුණා. ඊළඟට ගිරොන්ඩින්ස් ආවා. ගිරොන්ඩින්ස් අයලා කිව්වා මේ එහෙම බෑ. හැමෝටම ඕන විදිහට මේක කරන්න පුළුවන් නෑ. 5000කට එක නියෝජිතයෙක් නැත්නම් 10000කට එක නියෝජිතයෙක් වර්ග හතක්ම 500කට වර්ග හතක්ම 1000කට එක නියෝජිතයෙක් භූමි ප්‍රමාණය අනුව හරි ජනගහනය අනුව හරි නියෝජිතයන් තෝරන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් වෙන්ට ඕන කියලා අන්න පරමාධිපත්‍යය ගියා ජනතාවට ජනතාව විසින් පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන්න තමන් වෙනුවෙන් එක්කෙනෙක් තෝරලා යවනවා අර විදිහට පාලන සභාවට. ඒකෙන් තමයි මේ ජනතා පරමාධිපත්‍යය කියන වචනය දේශපාලන විද්‍යාවට ලැබුණේ. මේ මොකක්වත් නැති අපිට දෙවියන් වහන්සේ කෙනෙකුත් නැහැ. අපිට කිං කෙනෙක් හිටියෙත් නැහැ. වැඩවසම් ඒකාධිපති ආණ්ඩු ක්‍රමයක් තිබුණෙත් නැහැ. මොකුත් නැති වෙච්ච රටට මෙන්න මේ දීලා තියෙනවා ජනතා පරමාධිපත්‍යය. ඉතින් දැන් මේ අනුව මට තියෙනවා මේ රට පාලනය කිරීමේ අයිතියක්. ඉතින් මිනිස්සු කැමති නැහැ නේද කරනවට. ඉතින් ඔයාටත් තියෙනවා මේ රට පාලනය කිරීමේ ජනාධිපතිට සමාන අයිතියක් තියෙනවා. ඉතින් අනිත් අය කැමති නම් ඒක කරන්න පුළුවන්. ඒක තමයි ජනතා පරම හැම පුරවැසියෙකුටම දැන් මොකද අතන දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍යයනේ මිනිහාට තියෙනවා. ඒ නිසා එක මිනිහෙකුට තියෙනවා අනිත් එක්කෙනා පාලනය කිරීමේ පරමාධිපත්‍යය. ඒක කැමති කැමති හේලිට කරගන්න පුළුවන්. දැන් මහත්තයාගේ කතාවේ කියුණා ඒ කාලේ 16 වෙනි ලුවීගේ මාලිගා ගිනි තිබ්බයි කියලා. ඔව්. දැන් මේ මෑත කාලීනවත් මාලිගාවල් කීපයක්ම ගිනි තිබ්බා. ඔව් ඔව්. එතකොට මේ තේ වගේ දෙයක් මොකද සිද්ධ වුනේ? මේක අරමුණක් ඇතුව දර්ශනයක් ඇතුව කරිච්ච දෙයක් නෙමෙයි. එදා ෆ්‍රාන්ස් සමාජයට රූසෝ මොන්ටෙස්කියු වෝල්ටයා වැනි දාර්ශනිකයෝ පැහැදිලි කරලා දුන්නා මේ දෙවියන් වහන්සේට සමාන නම් මිනිහා. ඉතින් මිනිහට අයිතියක් තියෙනවා දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍ය අරගෙන කටයුතු කරන්න. අන්න ඒ දර්ශනය උඩ තමයි ඕන් එහෙනම් අපිට ලොවි රජ්ජුරුව එපා අපි හැමෝටම පුළුවන් කියලා සමූහ ආණ්ඩුව. එදා තමයි සමූහය එකතු වෙලා ආණ්ඩු කරන එක ඇති වුණා. මේ 16 වෙනි ලොවි මරලා ඔහුගේ බිරිඳ දරුවෝ රජපවුන මරලා ගෙවල් මාලිගා කින කියලා තමයි අර විදිහට ජනතාව තමන්ට පරමාධිපත්‍ය පවරාගෙන ලැබුවේ 16 වෙනි ලොවියකින්. එතකොට දැන් මේ වන විට මේ ජනතා පරමාධිපත්‍ය කියන එක භාවිතා කිරීමේ වෙනසක්ද නැත්නම් ඒ ගැන හරියට දන්නේ නැතුවද? එහෙම නැත්නම් ඇත්තටම අපට ජනතා පරමාධිපත්‍ය කියන එකක් නැද්ද? අපි දන්නේ නැහැ මේ වචන තේරුම. ඉස්සලාම අපි ක්‍රිස්තියානි වෙන්නට පෑ ජනතා පරමාධිපත්‍යයක් ලැබෙන්නට. ඉතින් දෙවියන් වහන්සේට සමානව අපි මේ මුකුත් නොදන්න රටකට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 72 කියනවා ජනතාවට මේ රටේ පරමාධිපත්‍ය හිමිය. එක මිනිහෙක් අහන්නේ නැහැ ලංකාවේ මොකද්ද ඔය කියන කෙහෙල්මල් පරමාධිපත්‍ය කියලා. කොහෙන්ද ඒක ආවේ? අපිට ඉස්සරත් එහෙම එකක් තිබුණද? මේ මොකද්ද කියන්නේ? ඒක අපිට ලැබුණාම මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? ඒ කවුරුත් අහන්නේ නැහැ. ඒක සුද්දෙක් දුන්නේ මොකද්ද? ඒක බාරගත්තා. දැන් සුද්දගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අපි එක්කාස කළා සුද්දගේ උපදෙස් පරිදි මේක. එතකොට ඒක අද මේ බලවත් තියෙනවා. අපි දන්න කෙහෙල් මලක් නැහැ. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ගැනවත් මේ කැබිනට් මණ්ඩල ක්‍රමය ගැනවත් පරමාධිපත්‍ය ගැනවත් කිසිම කෙනෙක් කිසිම දෙයක් දන්නේ නැහැ. ඔය ගොන්නු වගේ ඡන්දෙදාට ගිහිලා කතරයක් ගහලා එනවා. ඊට පස්සේ Tamanට නලකක් වෙනකොට දැන් මේ පේන්නේ නැත පෙට්‍රෝල් පෝලිං වල මැරලා වැටෙනවා. භූමි තෙල් පෝලිං වල මැරලා වැටෙනවා. ඉතින් දැන් එතකොට අඬනවා. යමක් දැනගන්න එපා. දන්නේ නැත්නම් කියනකොට දැන් මේ මම මගේ පත්තර ලිපිවල කියලා තියෙනවා, දේශනවල කියලා තියෙනවා, මේ වීඩියෝ YouTube වල කියලා තියෙනවා. ඉතින් ඒ වුණත් අනේ අපි දන්නේ නැහැනේ.
ඔකයි මිනිසු කියන්නේ. එහෙමනම් ඇත්තටම මේ සූර්ය ගුණසේකර මහත්මයාට කියන්න හිතෙන්නේ නැද්ද මේ ජනතා පරමාධිපත්‍යය හෝ මේ දේශපාලන පක්ෂ ක්‍රමය හෝ එහෙම නැත්නම් මේ මේ ඡන්ද ක්‍රමය හෝ මේ කිසිම දෙයක් මේ පාර්ලිමේන්තු ක්‍රමය හෝ මේ කිසිම දෙයක් මේ ලංකාවට අවශ්‍ය නැහැ කියලා ගැලපෙන්නේ නැහැ. අවශ්‍ය අපේ දෙයක් තිබුණානේ. ඉතින් ඒකට හැන ගහලාද? අවුරුදු ලිඛිත ඉතිහාසයේ 2400ක්. අපි දන්නේ නැති කාලේ අවුරුදු 1000 ගානක් අපිට තිබුණානේ පාලන ක්‍රමයක්. ඒ යටතේ මේ රට පාලනය වුණානේ හොඳින්. ඉතින් ඒකට මොකද වෙලා තියෙන්නේ? ඒ ක්‍රමයේ යටතේ පාලනය කරා නම් අද වෙනකොට මේ තත්ත්වේ නැහැ කියලා. ලංකාවේ මුළු සමෘද්ධිමත් රටක් බලවත් රටක් ආසියාවටම මේ සිටිය මේ ධාර්මික රට. ඉතින් මේ ඔක්කොම තිබුණේ අපේ පාලන තන්ත්‍රය සමාජයේ යටතේ. අපේ ආර්ථිකයයි අපේ පාලනය යටතේ. ඒ දේවල් අද නැති වෙලා තියෙන්නේ මේ අලුත් තමයි පාලන තන්ත්‍රය නැති කරලා තියෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න. ඒ කියන්නේ මේ කොටෙම කියනවා නම් යටත් විජිත රටාව නිසා. යටත් විජිත රටා ඒගොල්ලෝ මේ ලංකාවට යටත් විජිත ඒක තත්ත්වයෙන් තියනවා තමයි. තවමත් අපි ඉන්න කැමතිත් ඒ විදිහට නේද? අපි ඉන්න අන්න එතන තමයි අපිට හෙන ගැහුවේ. ඉතින් ඒක නිසා මේක විනාශ වෙන්න ඕන. මේ මිනිස්සු අඬනවා. අඬලා හරියන්නේ නැහැ. ගැළපෙන්නේ නැහැ. ඉතින් විනාශ වෙන්න ඕන. ඉතින් විනාශ වෙනවා. දැන් සිද්ධ වෙන්නේ ඒකයි. මේ විනාශය කියන්නේ විසඳුමක්. මොකද මේක විනාශ වුණායින් පස්සේ මං හිතන ජනගහණයෙන් භාගයකට තරා විනාශ වෙලා ආවි මේ අවස්ථාවේ. අන්න ඉතිරි වෙන මිනිස්සුන්ට මේ කාරණා අවබෝධ වෙලා නිවැරදි තත්ත්වයට ඇවිල්ලා ඒ කියන්නේ ඒතර යටත් සත්‍යයෙන් ලංකාව ගැලවුණා, බලවත් ජාතීන්ගේ ග්‍රහණයෙන් ගැලවුණා, එක්සත් ජාතීන්ගෙන් ගැලවුණා. අන්න ඊට පස්සේ නැවත වතාවක් අපිට ශිෂ්ටාචාරය ගොඩනගන්න පුළුවන්. මේ රටට ගැලපෙන විදිහට. මේ සිද්ධ වෙන්නේ අනුන්ගේ එක විනාශ වීම. මිනිස්සු අඬන නරකයි. මේ විනාශ වෙන රටත් නෙමෙයි, මේ රටේ මිනිස්සුත් නෙමෙයි, අර යටත් විජිත ක්‍රම රටාව. යටත් විජිත ක්‍රමය වෙනස් වෙනවා. විනාශ වෙනවා. අපි සන්තෝෂ වෙන්න ඕනේ. ආයුබෝවන් ශ්‍රී ලංකා. ටෙලිවිෂනයේ අභිවා YouTube නාලිකා අතරේ ඉහළින්.